टिक दुप्पत खेले පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ගිය ආත්මේ කතාවේ මම මෙහෙම ඔයා ළඟට වෙලා ඉන්න ඇති. නැත්තම් කොහොමද මෙහෙම විමුක්ති බලාගෙනම උන්නේ? හිමාලි තුලින් ඔහුට පෙනෙන්නේ වර්ෂාවය. මේ වර්ෂාගේ ආත්මයක් දැයි ඔහුට සිතෙයි. නින්ද යන්නේ නෑ අයියේ. හිමාලි රහසින්මෙන් ඇසුවාය. නෑ නංගී, මං ඔළුව ටිකක් අත ගන්නම්. එතකොට නින්ද යයි. නිදි මරන්න හොඳ නෑ. හිමාලි එහෙමම ආවේ විමුක්තිගේ හිස අද්දරටය. ඒ හිස ළඟටම උගල තබාගත්ත ඈ විමුක්තිගේ හිස මෘදුව පිළිමදින්නට ගත්තාය. අද ගෙදර ආ දවසේ විමුක්තිට හිතන්නට දහසක් දේ තිබුණේ. ජීවිතේ කොහොමත් අලුතින් පටන් ගත යුතුය. ඒත් අද රෑ ඒ කිසිවක් ඔහුට සිතන්නට බැරි විය. හිතන්නට හිමාලේ ඉඩක් දුන්නේ නැත. ඇයි මේ විමුක්තිගේ වාතේ ඇලි ඇලි කියන්නේ හිතනවා නම් තමා ගැන සිතනා ලෙසය. එහෙත් පුදුමයකට මෙන් විමුක්තිට හිමාලි ගැන අමුතෙන් කියා දෙයක් සිතන්නේ නැත. ඇත්තටම ඔහු මේ දුප්පත් අසරණ කෙල්ල ගැන දුක් විය. ඇයි මේ ජීවිතයේදී ඔහුට කළ උපකාරයට කවදා හෝ කෘතගුණ දක්වන අයයි ඔහු සිතාගත්තේය. අයියේ, හිමාලි කතා කරන්නේ පෙම්මතියකගේ නොවේ නම් ආදරණීය බිරිඳකගෙන් හැඟීම්බර රහසිගත කටහඬ කෙනේ. ඔයා නිදි නෑනේ. විමුක්ති දැස් පියාගෙනම සිනාසුනේය. මොනාද හිත හිත ඉන්නේ? හිමාලිට බයය. ඇයි මෙහෙම ආන්නේ? ඒකය. මුකුත් නෑ නංගී. ගොඩක් හිතන්නම ගියාම සුදු අයේ ජීවිතේ පැටලෙනවා. එකපාරකුත් උනේ ඒක. හිමාලි කියන්නේ ඇත්තද? තමාට ඇත්තේ ඕනවට වඩා හිතන හිතක්ද? ඒත් සමහර දේවල් ගැන නොහිතා ඉන්නේ කෙසේද? විමුක්තිට හිතෙන්නේ තනි වෙන්නටය. ඒත් හිමාලි විමුක්තිට එහෙම තනි වෙන්නට දෙන්නේ නැත. හිමාලි ඇඳවුන් රෑඳුමින් පිටතට හිමාලිගේ දෙකලව විමුක්තිගේ හිසටම තද වී ඇත. ඒත් විමුක්ති උන්නේ ඒ කිසියකින් ඇවිස්සෙන හැඟීම් වලින් නොවේ. වසරකට පසු ඔහු සිතමින් උන්නේ ඔහුගේ ජීවිතය ගැනය. ඉදිරි කාලයේදී ජීවත් වන්නට ක්‍රම දෙකක් ඇත. එක්කෝ මින් වසරකට පෙර නැවැත් වූ තැනින් ජීවිතය පටන් ගත යුතුය. දෛවයේ මගහැරුණු කොටසින් ජීවිතය පටන් ගත යුතුය. නොවේ නම් ඒ සියල්ලම අමතක කර මෙතන සිට ජීවිතය පටන් ගත යුතුය. ඒ අලුත් ලෝකේ වර්ෂා නැත. වර්ෂා නොව පොදයක්වත් නැත. ඇය නැති ජීවිතයක් තිබිය හැකිද? විමුක්ති සිතුවේය. වර්ෂා ගැන සිතන එක පවා කොතරම් අමාරුදයි විමුක්ති දනී. දැන් කට්ටිය ඉන්නේ වසරක් පුරා තමා වෙනුවෙන් නොවිඳිනා දුකක් විඳය. එය ඇත්තටම දුෂ්කර කාලයක් වන්නට ඇති බව විමුක්ති දනී. අය රස්සායවුණු තස්සෙලා ඉගෙන ගන්න ආපු මේ කෙල්ල ඉගෙනීමත් පැත්තක දාලා මාව බලාගෙන. මේ ගෙවල් වල කිරිබතක්වත් ඉදිලා නෑ. විමුක්ති සිතුවේය. තාමත් හරියට වැඩ නොකරන, අතපය හරියන්නට තව මාස 2-3ක්වත් ගත වෙයි. එසේ පනගැසුණු දීපාවලින් ගොස් කෙල්ලෝ සොයද්දී හැමෝම තමාට ගුණමෝකෝයකුයි බනිනු ඇත. මොනවා කරන්නදැයි විමුක්තිට සිතාගන්නට අමාරුය. කාස් සමග හෝ මේ කතා කරන්නට තිබ්බානම් හොඳය. විමුක්ති දිග සුසුමක් හෙළුවේය. ඒ සුසුම කොතරම් බර දිග සුසුමක්දයි හිමාලි දැනවුන්නාය. අයියේ නංගී ප්‍රශ්නයක්ද අයියේ? විමුක්ති සිනාසුනේය. ටිකක් හිතට හරි නෑ නංගී. අනේ ඒ ඇයි? හිමාලි කතා කරන්නේ පණ දෙන්නට මෙනි. ඇය විමුත්තගේ නල්ලත වැසෙන්න්නට දෙයදලට තබා ඒ මෝනට එබුණාය. මන්නංගේ මට කියන්න බයවෙන්න එපා. මන් දන්නවා මොනාද හිතේත දුක්විඳිනවා. හිතේ තියෙන ඒවා දැනගත්තොත් ඒ අදහස් වෙනස් කරන පුළුවන්. හිමාලි සිතුවාය. මං අයියේ ඔයාගේ කක්කි ටිකත් අතදාලා හෝදපු කෙල්ල. ඒ නිසා මට කියන්න හොඳේ. හිමාලිගේ මේ වචන සිතුලි වනාන්තරයක අතරමඟුන් කොල්ලාට නිවනක් විය. පිරිමි කොහොමත් එහෙමය. අර ළමයට මොනා වුණාද දන්නේ. හිතට හරි දුකයි. එයා මට ගොඩක් ආදරය කළා. මං හිතුවා ඇස් පියාගෙන හිතනකොට පට්ට බැල්ලි ගැන තමා හිතුවේ කියලා. හිමාලි සිතේ වෙවුලමින් මෙනි. එයායේ මේ දේවල් තේරුම් අරන් ඇති නේද? එයාට වාගේ ජීවිතේ කොටසක් වෙන්න අමාරුයි කියලා. මම පහුගේ අවුරුද්ද පුරා නැන්දා මාමා මේ දක්වා සක්විති අයියා කියන කතා අහන් වුණා. එයාලා ඔක්කොම කිව්වේ අයියා සනීපුණාට පස්සේ අලුතින් ජීවිතේ පටන් ගන්නේ කියලා. ඔක්කොම අමතක කරලා. එයාලා අද තනි වෙලා ඉන්නේ ඒකයි. මන් දන්නවා. විමුක්ති කීවේ අසරණවය. ආදරය කරපු කෙනෙක්ව එහෙම එකපාර අමතක කරන්නේ කොහොමද? නේද? හිමාලි ඇසේ විමුක්තිගේ හිත හැදෙන ලෙසනේ. නංගිට තේරෙනවා. මං ඔයාව දන්නවා අයියේ. ඒ වචන විමුක්තිගේ පපුවට නිවනක් ගෙනේ. එයත් නංගී ඔයා වගේම දුප්පත් අහිංසක කෙල්ලෙක්. ඔයාව දකිද්දි මට බබාව මතක් වෙනවා. ඔහොමමයි. විමුක්ති කීවේ අහිංසක ලෙසනේ. ඔහු කොහොමත් මේරු පිරිමියෙක් නොවේ. මන් දන්නවා. එයාටත් දුන්නේ අම්මා විතරයි. නාලනී නැන්ද නැති වුණා. කෙල්ල තනි වුණා. දැන් කොහේ කොහොම ජීවිතේට මූණ දෙනවද දන්නේ නැහැ. එයා කොහොම හරි හිත හදාගෙන ඇති. විමුක්ති කතා කළේ නැත. මගෙන් එයාට ලොකු අසාධාරණයක් වුණා. දුප්පත් කෙල්ලට යන්න තැනක් තිබ්බේ නෑ. මමයි කෙල්ලට ආදරය කළේ. අන්තිමට කෙල්ලට යන එනමන් නැතුව පාරට බහින්න වුණා. හිමාලට මේ කතා අහගෙන ඉන්නට අමාරුය. ඇත්තටම අමාරුය. දැන් එයා වෙනුවෙන් මොනා කියලා කරන්නද? නේද? එයා ගැන අයියා හිතනවා කියලා දැනගත්තොත් මේ ගෙදර ආයෙත් අවුල් වෙනවා. අවුල් වෙන්නේ නෑ අයියේ. අන්තිමට මේ ගෙදර ඔයා විතරක් ඉතුරු වෙයි. මං ඒ තාත්තේ දන්නවා. විමුක්ති හිස වැනුවේය. ටික ටික හරි අලුත් ජීවිතයකට පුරුදු වෙමු අයියේ. හිතේ තියෙන දුකක් මට කියන්න. මං ආගෙන ඉන්නම්. ඒත් වෙන කෙනෙක්ට කියන්න එපා. හොඳද? විමුක්ති අත උඩු අතර ඔසවා හිමාලගේ හිස පිළිමැද්දේය. හොඳ නංගී. ඔහු කිව්වේ සිනේබර අයියා කෙනෙක් මෙන්න. දැන් නිදාගන්න. හිමාලි එහෙමම නවාගෙන උන් ඇගේ දෙපා විහිදෙව්වාය. ඒ සුදු දෙපා විමුක්තිගේ වතට සමාන්තරව වැටිනේ. මෙච්චර ළඟට වෙලා ඉන්නවා. ඒත් එයා තාපසයෙක් වගේ නිදා ගන්නවා. හිමාරිස්තිය හූල්ලමනි. බලමුකෝ විමුක්ති තාපසයාගේ සිල් කවදා වෙනකල්ද කියලා. ඇය ඒ හිස පුරා ඇඟිලි තුඩු ගෙන යමින් සිටුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.